රත්නපුර ගාල්ල සහ අමාතර දිස්ත්‍රික්කවලට අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ සුළු වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. ඒ හැරණු විට දිවයින පුරා වියලි කාලගුණයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ගෙවුණු දිනේ වැඩිම උෂ්ණත්වය මුලතිව් හම්බන්තොට සහ කොළඹ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 28.8 සෙල්සියස් අංශක 28ක අගයක් ලෙසයි සටහන් වී තිබුණේ. අධික උෂ්ණත්වයට නිරන්තරයෙන් නිරාවරණය වීම හමුවේ ඇස් පෙනීම නැතිවිය හැකි බවයි අක්ෂිශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග පවසන්නේ. ඇහි කඳුළු ස්තරය හැදිලා තියෙන්නේ ස්තර තුනකින්. එළියෙම තියෙන ලිපිඩ් ස්තරය, ඒ ලිපිඩ් කියන්නේ මේදය වගේ. ඒ තෙල් එක තියෙන්නේ ඇහි කඳුළු වාෂ්ප වෙනේක වළක්වන්න. සූර්යාලෝකයට නිරාවරණය වුණාම ඇහි තියෙන පටක වලට බලපෑමක් ඇති වෙන කඳුළු ස්තරය අඩු වෙනවා. ඒක සුදු හැදෙන්න පුළුවන්. මැකියුලා කියලා ඇහි තියෙන රෙටිනා එකේ සෛල ඩැමේජ් වෙනවා. එතකොට පේන්නේ නැතුව යනවා. අවුවේ තියෙන පාරජම්බුල කිරණ තමයි ඇහැට හොඳ නැත්තේ. එලිමහනේ සිටින අය අනිවාර්යයෙන් අවු කණ්ණාඩිය පැළඳීම අත්‍යවශ්‍යයි. මේ අතර අධික උෂ්ණත්වයේ හමුවේ මිනිසුන්ගේ මානසික පීඩනයද ඉහළ යා හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති චින්තක චන්දන කුමාර පවසනවා. මේ උණුසුම පුද්ගලයාගේ මානසික සෞඛ්‍යයටත් ඍජුවම බලපානවා. අපේ මානසික පීඩනය ඉහළ යන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම විෂාදය ඩිප්‍රෙෂන් මට්ටමක ඉන්න කෙනෙක්ගේ වුණත් ඒ තත්ත්වය ඉහළ යන්න පුළුවන්. අනිත් පැත්තෙන් මේ උෂ්ණත්වය මිනිසෙක්ගේ පෞලක ආර්ථිකයටත් ඍජුවම බලපෑම එල්ල කළා. වෙනදට වඩා විදුලි පංකා ක්‍රියාත්මක වෙනවා. වායු සමීකරණ යන්ත්‍ර තියෙනවා නම් ඒව වෙනදට වඩා ක්‍රියාත්මක කරනවා. ජල පරිභෝජනය වෙනදට වඩා වැඩි. මාසයේ අවසානයේ අපිට එන බිල් පත්වල ප්‍රමාණය ඉහළ ගිහිල්ලා. ඊට පමතරව සමහර වෙලාවට අපි එළියට ගියාම සිසිල් බීම පානය කරනවා. එවගේ දේවල් වලදී අපි එදිනෙදා මේ තියෙන ආර්ථික රටාවත් එක්ක තියෙන අපහසුතාවත් එක්ක ඒක තවදුරටත් වැඩි වෙනවා. ඒකත් කෙනෙකුගේ මානසික සෞඛ්‍යයට බලපාන්න පුළුවන්. තරලව කිව්වොත් තරහ යනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒකනේ ලේ රත් වෙනවා කියලා. එතකොට මේ ලේ රත් වීම අපිට බලපානවා අපි ගන්න තීන්දුව වලට. කෙනෙක් දෙයක් කිව්වහම අපිට ඒකට තරහ යන්න පුළුවන්. එකම දේ තමයි මේ තත්ත්වය ගැන අපි අවධානයෙන් ඉන්න ඕන. පර්යේෂණ වලින් ඔප්පෙලා තියෙනවා සමහර රටවල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ ගිහිලා තියෙනවා කියලා. ඒක නිසා බොහොම පරිස්සමින් කටයුතු කරන්න ඕන. ප්‍රධානම දේ තමයි ඉවසිල්ල කටයුතු කරන්න ඕන. ප්‍රියානතුරු වැඩි වෙලා කියලා තියෙනවා. මේකට බලපාන්නෙත් මේ කියන කාරණා. ප්‍රියානතුරු වල ප්‍රවණතාවක් වැඩිවීමේ ප්‍රවණතාවක් තියෙනවා කියලා නිරීක්ෂණය වෙලා තියෙනවා. අධික උෂ්ණත්වයත් එක්ක අපේ සමබර මානසික මට්ටම වෙනස් වෙන්න පුළුවන්. ප්‍රියදුරන්ගේ ආතති මට්ටම ඉහළ යන්න පුළුවන්. මේ අතර වර්තමානයේ සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝකයේ නොමේරු දරූපත් සංඛ්‍යාව ඉහළ යාමේ අවධානමක් පවතින බව විදේශ මාධ්‍ය අද වාර්තා කළා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් ඇතිවන අධික උණුසුම නිසා නොමේරු දරූපත් 60%කින් පමණ ඉහළ යැ හැකි බවයි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් කණ්ඩායමක් පවසන්නේ. ඒ ලෝපුරා රටවල් රැසක් කේන්ද්‍ර කරගනිමින් සිදු කළ අධ්‍යයනයක් පාදක කරගනිමිනුයි. වර්තමානයේ ගෝලීය ජනගහණයෙන් මිලියන 600ක් පමණ ජීවත් වන්නේ මානව වර්ගයාගේ පැවැත්මට සුදුසු නැති උෂ්ණත්වයක් සහිත කලාපවල බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මිනිසුන්ට මෙන්ම සතුන්ටද උෂ්ණත්වයේ හමුවේ බලපෑම් එල්ල වී ඇති බවයි පරිසරවේදී නයනක රන්වැල්ල පවසන්නේ. පහුගිය වසර 75ට ලෝකය පුරා කළ පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා මුළු ලෝකයෙන්ම උභයජීවි විශේෂ 35ක් සදාකාලයට වඳ වෙලා ගිහිල්ලා කියන කාරණය. මේ උභයජීවි විශේෂ 35න් 21ක් ලංකාවේ වීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. විශේෂයෙන් උභයජීවීන්ගේ සමට මේ උණුසුම දරා ගැනීමේ හැකියාවක් නැති වෙලා තියෙනවා. වර්තමානයේ ඇති වෙලා තියෙන උණුසුම් තත්ත්වයේ හේතුවෙන් වනජීවීන් ජීවත් විය හැකි සියලු පඳුරු කෘෂභාවයට පත් වෙලා ඒවා වියලිලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඒවා ගිනි ගැනීමේ අවදානමකට මුහුණ දීලා තියෙනවා. ඒකම ඔවුන්ට ආනය කිරීම සඳහා ජලය නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. නාගරික වනජීවීන් ගැන කතා කරද්දී ඔවුන්ට අවශ්‍ය කරන මූලික ජීවත් වීමේ ඉඩකඩ නැති වෙලා තියෙනවා. ඒ තත්ත්වය මත අපි දකිනවා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජීවත් වෙන උරගීන්, වේජීවීන්, කුඩා ශීරපායින්, තැන් පක්ෂි විශේෂ, මත්ස්‍ය විශේෂ මේ සියල්ලම ජීවත් වීමේ දැඩි අවධානමකට මුහුණ පාලා සිටිනවා. ඒකන්ද ඔවුන්ව රැක බලා ගැනීමට වනජීවි දෙපාර්තමේන්තුව විද්‍යාත්මක මැදිහත් වීමක් කළ යුතුයි. ලෝකයේ ගෝලීය උණුසුම වැඩි වෙනවා. අපේ රටවල් වලත් උණුසුම වේගයෙන් වැඩි වෙනවා. මේකෙන් අතුරු ඵලයක් ලෙස කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම වියැකී යමින් තියෙනවා. ස්ථිර වශයෙන්ම ඉදිරි කාලයේ කෘෂිකර්මාන්තය වියැකී යාම නිසා ආහාර අර්බුදයකට අපි මුහුණ දීමේ අවධානමක් තියෙනවා. ඒකන්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මේ සඳහා කළ යුතු ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම ඉතාම වැදගත්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.